ගම්පොළ නගරයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් නාම රාජපක්ෂ මහතා මේ පව කියා සිටියා. රටේ සංවර්ධනය වෙනුවෙන් තමන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳ ඒ මහතා මෙහිදී කරුණු හෙළි කළා. බොහෝ අය ප්‍රශ්න කරනවා අපේ හාමුදුරනේ අපිට ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් හදන්න පුළුවන්ද කියලා. ඔව්. අපි දන්නවා ඩොලර් බිලියන 180ක ආර්ථිකය හදන විදිය. ආයෝජකයෝනික ලංකාවට එනවා වගේම සංචාරක ව්‍යාපාරයේ දියුණු කරනවා වගේම අද ලෝකයේ AI තාක්ෂණය කේන්ද්‍ර කරගත් ඩොලර් ත්‍රිලියන 5ක ආර්ථිකයෙන් කොටස් කරුවෙක් බඩ අපි පත් කරනවා ලංකාව. අද අන්තර්ජාලය තුල ආදායම් උත්පාදනය කරන දරුවන්ගේ ආර්ථිකය අපි ලංකාව කොටස්කාරයෙක් බඩ අපි පත් කරනවා. අනිත් පැත්තේ ෆොරෙක්ස් වෙන්න පුළුවන්, ක්‍රිප්ටෝ වෙන්න පුළුවන්, ට්‍රේඩින් වලට බහලා ඉන්න අපේ දරුවෝ. ඒ තරුණයන්ට අවශ්‍ය රෙගුලාසි ටික හදලා දීලා ලංකාවේ ආර්ථිකයට කොටස් කරුවන් බඩ උන් අපි පත් කරනවා. කෘෂි කර්මාන්තයේ ධීවර කර්මාන්තය නිෂ්පාදන සහ සේවා ආර්ථිකයෙන් එහාට ගිහිල්ලා නූතන පරම්පරාවේ ගණදෙනුකරණයට අපි අපේ දරුවෝ යොමු කිරීම තුළ මං විශ්වාස කරනවා අනිවාර්යයෙන් 2035 වෙනකොට අපේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 180ක ආර්ථිකයට පරිවර්තනය කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. අපි රැකියා උත්පාදනය කරනවා, අපි මහනුවර හදනවා, මහනුවර සංවර්ධන සැලැස්ම අපි ක්‍රියාත්මක කරනවා. අපි එදා ඔබතුම උන්වහන්සේලාට මතක ඇති මහින්ද රාජපක්ෂ යුගයේ විශේෂ සැලැස්මක් හදලා තිබ්බා අපි මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන්න. අවාසනාවකට යහපාල ආණ්ඩුවට ඒක කරගන්න බැරි වුණා. ගොඩමේ මහත්තයාගේ ආණ්ඩුවේ කොවිඩ් තිබ්බ අවුරුදු කිහිප ගණනාවක්. මාස කිහිපයක් වැඩ කරන්න තිබ්බේ. අපි පටන් ගන්න උත්සාහ කරා. මේ අරගලයක් දෙකක නතර වුණා. අනිත් පැත්තේ අරගලෙන් පස්සේ සාකච්ඡාවට පමණයි මහනුවර දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පටන් ගත්ත තැනම මහින්ද මහත්තයා පටන් ගත්ත තැනම නතර වුණා. එහෙනම් මම වගකීමකින් කියන්නේ එක පැත්තකින් අධිවේගී මාර්ගයේ මහනුවර සම්බන්ධ කිරීම වගේම මහනුවර දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම හා ගම්පොළ නාවලපිටිය නගර සංවර්ධන සැලැස්ම අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියන එකත් අපි ඔබතුම උන්වහන්සේලාට මතක් කරනවා. නාමල්ලා දෙන්නෙක් ඉන්නවා, රාජපක්ෂලා 3 දෙනෙක් ලැයිස්තුවේ ඉන්නවා. එහෙනම් නාමල් රාජපක්ෂ විතරක් බලන්න නැතුව පොහොට්ටුව දිහා බලලා පොහොට්ටුව ඉස්සරහ කතරේ ගහලා මේ මාතෘ භූමියේ දිනු රටක් බවට පත් කරන්න අපි සමග අත්වල බඳගන්න.